දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේදම කන්දේ ගෙදර පොත්ගුරුදල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුම්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Etaṃ saṅkhaṃ etaṃ saṅkhitaṃ yadidaṃ sabba saṅkhāra samatho sabbo patipati nissaggo tanhassa virāgo nirodho nissaṃ. Me śāntaya me pranitya enam sikilu saṅkhāryaṃ ge saṅkhīma yadu patīma sahara dhyanīma saṅkhāra chekīma නොයල් මනම්බු විරාගයේ නැවැත් මනම්බු විරෝධයේ නිමනම්බු උපානං භාන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නවස්කයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වන හතරවෙනි දේශනාවයි අද තේරුම් තිබෙන්නේ. පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් කරන්න උත්සාහ කළේ සත්‍යාගයේ සංසාර ගමන චිත්ත භාව අඤ්ඤතා භාව කියන වචන දෙක තුලින්ම තේරුම් ගත හැකි බවයි. කලින් අවස්ථාවකදී අපි උද්ෘත කරලා දැක්වුවා සුත්තනිපාතේන ගාථාවක්. ඒ සංහා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං චිත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති කියලා ආව දිගන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් සැරිසරන්නේ ඉස්සභාව අඤ්ඤථාභාව නම් වූ සංසාරය නොඉක්මවන්නේ කියන ක්‍රියාදහසයි. ඒ එනුත් අපට පේනවා ඉස්සභාව අඤ්ඤථාභාව කියන්නේ මේ සංසරණයයි. සංසරණය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඉස්සභාව මෙතනත් එතනත් අතර, එහෙම නැත්නම් මෙසේ බවත් අන්සේ බවත් අතර කරකැවීම, මාරුවීම, එහෙම නැත්නම් වටවලල්ලේ යාම, එක තැනම කරකැවීමක් වගේ මේක. මෙතනත් එතනත් අතර කියන එක. මේ ඉස්භාව අඤ්ඤථා භාව දෙකේ සම්බන්ධය තමයි අපි අර නොයෙකුත් සූත්‍ර දේශනාවලින් එහෙමත් දක්වන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම අර විඥාණය මේ කයෙන් ගිලිහිලා වෙන තැනක කලින්ම ගත්තු අරමුණක හරියටියට නාම රූප අරමුණක හරියටියට පිළිටියාට පස්සේ එතන ඒ නාම රූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පේනවා ඒ විඥානයේ මෞකසක ප්‍රවස්මටත් ඒ වගේම ඒ රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වෙන බව. මේක මෙතනින් ගිලිහිලා මෞකසට යාම හරියටම එක තැනකින් සාමාන්‍යයෙන් ওই ශරීරයේ ගමන ගැන කියනකොට එක තැනකින් තව තැනකට යාම වගේ දෙයක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආත්මයක සංක්‍රමණයක් නොවන බව. ඒ කියන්නේ විඥාණය මේ කයින් ගිලිහිලා මෞකසක නමුතුනහම ඒත මෞස් කුසක සම්පූර්ණයෙන්ම පිහිටියාම එතන මෙතනක් වෙනවා. එතන ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව මෙතනක් වෙනවා. ඊළඟට එතෙන්ට මෙතන එතනක් වෙනවා. එතකොට කලින් එතන වශයෙන් තිබුණ එක මෙතනක් වෙනවා. මෙතෙන්ට එතන එතනක් වෙනවා. මෙතනක් වෙනවා. අන්නේ විදිහේ එක්තරා විදිහක දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා අර සාමාන්‍ය සම්පූර්ණයෙන්ම එක තැනකින් ගිලිහිලා අනිත් තැනකට ගියයි කියන අදහසම නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය පුද්ගලෙක් යාම නැත්නම් සාමාන්‍ය ගමනේ සැලකෙන විදිය. මේක අර එක්තරා විදිහක වටවලල්ලේ යාම. මේක වඩාත් පැහැදිලි වෙන්නේ අර පටිච්ච සම්පන්න බව, මේ විඥානීය බව, පටිච්ච සම්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. විඥානං සංධාවති සංකරති අනන්‍යං කියන එක විඥානයේ තනියම සංකරේ සැතිරෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වපු අවස්ථාවල් තිබෙනවා. ඒනුත් කියන්නේ නාම රූපයේ මෞකසෙහි රැඳීමට වැඩිවීමට
විඥානය වශයෙන් අනෙක් අතට විඥානයේ සැලසුම විඥානයේ පිහිටීමට යම් කිසි අරමුණක් අවශ්‍යයි. ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දක්වන විකල්පන, එමත් නැත්නම් යටත් පිළිසෙන් අංශේ මාත්‍රයක්වත් අවශ්‍යයි. ඒ බව අපි අන්තිමටම ඒ පහුගිය දේශනාවේදී දැක්වුව ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. යටත් පිළිසෙන් අංශේ මාත්‍රයක්වත් විඥානයේ ප්‍රවත්මට අවශ්‍ය බව ඒ කලින් අවස්ථාවකට අදැක්වූ චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මෙන්න මේ අංශේ මාත්‍රයක්වත් ලබාගෙන විඥානය ඒ විදිහට මෞකසෙහි පිහිටියාට පස්සේ නාම රූපය වැඩෙනවා. අර ස්ථල ආයතන අතුපතර විහිදලා අලුත්ම දුක් රුකක් දුක් රුක්ෂයක් හටගනිනවා. මේ අදහ තමයි අර ධම්මපදයේ ඉතාමත්ම ප්‍රකට ගාථාවක් සන්නා වර්ගයේ තිබෙන්නේ. යථාපි මූලේ අනුපද්ද වේ දල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි සංහානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ නිදං පුනප්පුනං. යම්සේ මුලට උපද්‍රවයක් නැතිව දැඩිව තිබෙන තාක් සිඳින ලද්දේවි නමු රුක්ෂයක් නැවත නැවත වැඩේද ඒ විදිහටම සංසාරසය මේ සංකාණී මුලිනුකට නොදමන තාක් මේ දුක්ඛඳ නැවත නැවත පුපුදිනවා කියන එක ඒ ගාථාවෙන් කියවෙනවා. ඒනුත් අපට පෙන්නවා අර සංහා අනුසය ඉතාමත්ම වැදගත් තැනක් බලපවත්වනවා මේ සත්‍යයගේ සංසාර ගමන පිළිබඳව. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සම්මං කෙත්තං විඥානං බීජං සංහා සිනේහෝ කියන බුද්ධ වචනයක් එක්තරා දේශනා පාඨයක්. එයින් අපට පේනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙනවා, සංහාව බිය සීරාව කරගෙන, සංහාව නැමැති චේතනය පිහිට කරගෙන. මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුව තමයි තේරුම් ගත යුත්තේ අර සීලා තෙරණිය මාර්යා ඇසු ප්‍රශ්නයකට දුන්න පිළිතුර. සංයුත් සංගිය සදාසක වගේ සඳහන් වෙනවා මාර්යා සීලා තෙරණියගෙන් සීලා රහත් මිනිහන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කේ නිදං පකතං බිම්බං කෝනු බිම්බස්ස කාරකෝ පන්නු බිම්බං සමුප්පන්නං පන්නු බිම්බං නිරුජ්ජති කියලා. මේ බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් කියන්නේ මේ ශරීර කූඩුව, මේ ආත්ම භාවය කියන එකයි. එහෙම නැත්නම් නාම රූපය කියලා සාමාන්‍ය ලෝකයා හඳුන්වන අදහස. කේනිදං පකතං බිම්බං මේ බිම්බය මේ මූර්තිය කවරකු විසින් කරන ලද්දක්ද? කෝනු බිම්බස්ස කාරකු මේ බිම්බය දනු තැනත්ත කවුද? පන්නු බිම්බං සමුප්පන්නං මේ බිම්බය කොයිද හටගත්තේ? පන්නු බිම්බං නිරුජ්ජති කොතනද මේ බිම්බය නිරුද්ධ වන්නේ කියලා. ඒකට සීලා තෙරණින් වහන්සේ දෙන පිළිතුර නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අඝං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති යථා අඤ්ඤතරං බීජං ඛෙත්තේ බුත්තං ඉරුහති කඨේ රසං ච ආගම්ම සිනේහං ච තදූභයං එවං ඛණ්ඩාච ධාතුයෝ චච ආයතනානි මේ හේතුං පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජරේ කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. ඒක පළමුවෙන් ගාථාවෙ අදහස් වෙන්නේ නයිදං අත්තකතං බිම්බං මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දකුත් නෙවේ, නයිදං පරකතං අදං මේ ව්‍යසනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නෙවේ. හේතුං පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති හේතුවක් නිසා ඇති වුණු දෙය හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට උපමාවක් දෙනවා යථා අඤ්ඤතරං බීජං ඛෙත්තේ බුත්තං විරූහති යම්සේ සම්කිති බීජයක් ඛෙතෙහි පපුරන ලද්දේ පඨවිර සංචාගම්ම සිනේහං චතදූපයං පෘථිවි රසයත් චෙතමන පිහිට කරගෙන විරූහති වැඩෙන්නේද? ඒවං ඛණ්ඩාච ධාතුයෝ එසේම ස්කන්ධයෝද ධාතුහුද මේ ආයතන හයද මේවා සියල්ල හේතුන් පටිච්ච සම්භූතා හේතුවක් නිසා ඇති වෙනවා, හේතු භංගයේ හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා කියලා. මේ උපමාවක් සාමාන්‍ය උපමාවක් නොවන බව අපට කියන්න පුළුවන්. අර සම්මං කෙත්තං විඥානං බීජං සංහා සිනේහෝ කියන ඒ බුද්ධ වචනය අනුව. එතකොට මෙතන කියවෙන්නේ අර
මේ බිම්බය නාම රූපයේ වශයෙන් සැලකුවොත් එතන සීලාතරණීය ධර්මයේම පිටලයි පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පේන මේ මූර්තියටම නෙවෙයි නාම රූපය කියන්නේ මේක මේ ඊට වඩා චෛතසික වශයෙන් මේ සිත පිළිබඳ සත්‍යය මේ නාම රූපය මේ බිම්බය මේ මූලික විඥානයේ ගැටෙන මේ මූලික ඡායාව මේක හට ගැනීමට එහෙම නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥාන බීජයයි. යථාඤ්ඤතං බීජං කෙත්තේ වුත්තං හිරුහති. මේ කර්ම ක්ෂේත්‍රයේ සැලෙන්නේ අර සංආසිනේ මේ පස විරස සිනේයන් ආදි වශයෙන් දක්වන්නේ මේ චත්තමණය. ඒ විදිහටම මේ විඥාන බීජ මේ විදිහට වැඩෙනවා අර කන්ද ධාතු ආයතන වශයෙන් විඥානයේ යම් කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. මේ විඥාන නිරෝධය සමහර විට කෙනෙක් කල්පනා කරන් තුන විඥාන නිරෝධය වෙන්නේ රහතන් වහන්සේගේ අර පරිනිර්වාණයදී කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට දක්වන්නේ සූත්‍ර දේශනාවල වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය නැති යාමට හේතු වෙන්නේ චරිමත විඥාන කියලා ඒක අවසාන විඥාන හැටියට දක්වනවා. මෙතන විඥාන නිරෝධය කියන එකේ අර්ගන්දුරි අර්ථය නොගැනීම නිසායි. මේ විඥාන නිරෝධයෙන්මයි ඒ කියන්නේ අභිසංකත විඥානයගේ නිරෝධය. ඒ රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂී විඥාන නිරෝධ ප්‍රත්‍යක්ෂී තමයි අර නාම රූපයේ මේක නිරුද්ධ වෙන්නේ කියන එකයි. එතකොට මේ ධාතු ධර්ම වල එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට කියන්න පුළුවන්. ඒකට තවත් සාධක සූත්‍රයක් වශයෙන් අපට උපුටා දක්වන්න පුළුවනි. සුත්තනිපාතයේ මුනි සූත්‍රයේ සඳහන් වෙනවා සංඛාය වත්තුනි පමාය බීජං සිලින මස්ස නානු පරිච්චි එවිදෙත තොරේ මුනි ධාති ඛයන්ත දස්සි සත්සං පහයන උපේති සංඛා සංඛාය වත්තුනි පමාය බීජං වාස්තු කියලා කියන්නේ ඉඩම්. විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම් කියලා සලකා ගන්න පුළුවන්. සංඛායවත් තුන. ඒ බීජ පැලවෙන ඉඩම් නුවණින් සලකා. සංඛායවත් තුන පමාය බීජං. ඒ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන පමාය බීජං වටහාගෙන සිනහ මස්ස නානු පරිච්ඡේ. ඊට ජලය වත් නොකරන්නේ. ජලය වත් කරන්නේ නැහැ. චේතමනිය දෙන්නේ නැහැ. සොරේ මුනි ජාති ඛයන්ත දසි ඒ ජාතියෙහි ජාති කියන්නේ උපතේ උපතෙහි කෙලවර දකින්නා වූ ඒ මුනිවරයා සක්කං පහය න උපේති සංඛං තර්කයේ අතහැරියේ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්වයකට ගියයි කියන සක්කං පහය තර්කයේ අතහැරියේ කරදමුවේ න උපේති සංඛං ගණන් ගනු නොලබන තත්වයකට පැමිණි සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම ගිනීම මෙතන අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ගණන් ගැනීමක් නෙවෙයි මේ කියන්නේ භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහේ තත්වයකට වගේනවා අර ලෝකයාගේ භාෂා ව්‍යවහාරය ඒ ධර්මයෙන් නිදුනා කියන එක නෝපේති සංඛ. එතකොට මේනුත් අපිට පැහැදිලි වෙනවා මේ විඥානයේ මෙතන මේ ප්‍රකාශ කළේ අර මෞපුසත විඥානයේ දැසීම පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දක්වන ඒ යම් කාරණා පිළිබඳව යම් කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබෙන බවයි දක්වන්න උත්සාහ කළේ. එතකොට මෙතනින් අපට මතු වුණ අර අනුසය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට අර පුනෝ භවික නමින් හඳුන්වන ඒ කියන්නේ පුනර්භවය ඇති කිරීමේ ශක්තිය තිබෙන්නේ මේ සංහාවටයි. පුනෝ භවික සංහා පුනෝ භවික කියලා විතර සඳහන් වෙනවා. මේ සංහා අනුසය විශේෂයෙන්ම උපකාර වෙනවා මේ කෙනෙකුගේ උත්පත්තියට මේ සංසාර ගමනට. මේ සංහා අනුසයට පදනම වන තවත් එක්තරා අවිද්‍යා අනුසයකුත් තිබෙනවා. ඒ කියන්නේ අර ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්ප වල ඇලී ගැලී සිටීමේ ඒ ලෝකයේ අතර තුර තිබෙන අවිද්‍යාවෙන් තියෙන ඒ ස්වභාවය ඒකත් එක්තරා අනුසය තත්ත්වයක්. ඒක දැක්වීමට ඒ තත්ත්වය දැක්වීමට බොහෝ විට සූත්‍ර වල යෙදෙනවා නිස්සය කියන වචනේ. නිස්සය නිශ්චිත කියන වචනයත් එක්කම යෙදෙනවා. නිස්සය නිශ්චිත නිශ්චිත කියන්නේ ඒ යමක් අසුරු කරගත්තු තැනස්ස. නිස්සය කියන්නේ අසුරු කිරීම. නිශ්චිත කියන්නේ අසුරු කරගත් තැනස්ස. මෙතන ඇත්ත වශයෙන්ම අර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන නිස්සය කියන අදහස නේ. මෙතන යම් කිසි ගැඹුරු අර්ථයක් තිබෙනවා. යමකට හේතු වෙලා සිටීම කියන එකයි. හේතු වෙලා සිටීම අසුරු කිරීම කියන අදහසයි. අර ලෝක ව්‍යවහාරයේ තිබෙන සංකල්පවල ඒවා දැඩි වාරගෙන දෘෂ්ටි ග්‍රහණයෙන් අරගෙන ඒවායට හේතු වෙන ස්වභාවයක් සිතේ අත තිබෙන ලෝක සත්‍යය තුළ තිබෙනවා. ඒ මොකද තමන් ව්‍යවහාර කරන භාෂා ඒ වචනවල ඇත්ත වශයෙන්ම ඒවායේ සත්‍යතාවක්. කොයි වචනයක් කියදුවත් ඒවායේ එක්තරා විදිහක අර බීජයක් වගේ
අර තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ඒවායේ යම් කිසි ඒකාන්ත සත්‍යතාවක් ඇති කියන හැඟීමක් ලෝකයා තුළ තිබෙනවා. එතකොට මෙන්න මේ අදහස මේ නිශ්චය නිශ්චිත කියන වචනේ අපිට දකින්න ලැබෙන ඉතාමත්ම වැදගත් සූත්‍රවල. උදාන පාළියේ ඒ උදාන පාළියේ වගේම කීප තැනකම හරියට ඒක අරහත්ත්වයට කර්මස්ථානයක් වශයෙන් පවා ඔය සම්මෝවාදාදී සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන එක්තරා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක බැලු බැලමට ප්‍රහේලිකාවක් වගේ. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නාති චලිතේ අසති පස්සද්ධි පස්සද්ධ්‍යා සති නති නහෝති නතියා අසති ආගති ගති නහෝති ආගති ගතියා අසති චුතූපපාතෝ නහෝති චුතූපපාතේ අසති නේව ඉද නහුරා න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස. බැලුගන්නට බොහොම ලේසි වගේ දුක කෙලවර කිරීම. දැන් මෙතන මේ පාඨයේ මෙන්න මෙච්චර කියවෙන්නේ. නිසිතස්ස චලිතා නිශ්චිතයාට යමක් ඇසුරු කරගත් තැනැත්තාට යමකට හේතු වන තැනැත්තාට චලිතං චලනයක් කම්පනයක් තිබෙනේ කියන එකයි. නිශ්චිතයාට චලිතයක් ඇත. ඊළඟට එතනින් පටන් ගත්තට මොකද ඊළඟට අනිශ්චිතය ගැන කියවෙන්නේ. ඒ කියන්නේ විමුක්ත බුද්ධලයා පිළිබඳව. අනිශ්චිතස්ස චලිතං නැති. මේ දෙකේ වෙනස එතකොට පැහැදිලිව පේනවා. නිශ්චිතයාට චලිතයක් තිබෙනවා කම්පනයක් තිබෙනවා අනිශ්චිතයාට. යමකට ආර විදිහට අසුරු කිරීම හේතු වීම ආදියක් නැති තැනත්තාට චලනයක් චලිතයක් කම්පනයක් නැත. අනිශ්චිතස්ස චලිතං නැත. චලිතේ අසති පස්සද්ධි. ඒ විදිහේ ඒ චලනයක් ඒ විදිහේ කම්පනයක් නැති කල්හි පස්සද්ධි සංපත් බවක් සංසුන් බවක් ඇත. පස්සද්ධියා සති නැති නහෝති. ඒ තන්පත් තන ඇති කල්හි නැති නැති කියන එකේ සාමාන්‍ය වාචාර්ථය නැඹුරු වීම නැමීම කියන අදහසක්. එතකොට මේ නැඹුරු වීමක් නැත. අර පස්සද්ධිය සංසුන් බව ඇති කල්හි නැතිය අසති ආගති ගති නමෝති. නැඹුරු වීමක් නැති කල්හි ඒමක් සහ යාමක් නැත. ආගති ගතිය අසති චුතූපපාත නමෝති. ඒමක් සහ යාමක් නැති කල්හි චුතියක් සහ උත්පත්තියක් නැත. චුතූපපාතේ අසති මේ වේද න හුරා න උභයමන්තරේ ඒ සේවන්ත දුක්ඛස්ස. චුති උත්පත්ති දෙකක් නැති කල්හි මේව ඉද මෙහිත් නැත න හුරා එහිත් නැත න උභයමන්තරේ ඒ දෙක අතරත් නැත ඒ සේවන්ත දුක්ඛස්ස. මේව දුකෙහි කෙලවර. එතකොට මේ සූත්‍ර පාඨයෙන් ගත්තාම එකපාරටම තේරුම් ගන්නත් අමාරු විදිහේ මම වචන පටලැවිල්ලක් වගේ පේනින්නේ. දැන් මෙතන නිශ්චිතයා ගැන පළමුවෙන් කියවෙනවා. කෙටියෙන් ඒ එක වචනේ එක වාක්‍යයකින් ඒක කියවෙන්නේ නිශ්චිතයා නිශ්චිතස්ස චලිතං කියලා. ඒ කියන්නේ නිශ්චිතයාට චලිතයක් ඇත. ඒ අනුව අපට සලකා ගන්න පුළුවනි ඒ නිශ්චිතයාට චලිතයක් තියෙන නිසාම ඒ චලිතය නිසාම ඒ උද්දච්චාදී ඊළඟට නැති. නැති කියන්නේ නැඹුරු වීමක් තිබෙනවා. මෙතන කියන ප්‍රධාන වචන අර නැති කියලා කියවෙනවා. ඒ නැඹුරු වීමක් තිබෙනවා. ඒ නැඹුරු වීම නිසාම අර ඒමක් සහ යාමක් තිබෙනවා. ඒමක් සහ යාමක් කියන ඒ සංකල්ප දෙක තියෙනකොට චුති උත්පත්ති චුත වීමක් උත්පත්තියක් කියන දෙකක් තිබෙනවා. ඒ දෙක තිබෙන විට මෙතනක් කියලා තිබෙනවා එතනක් කියලා තිබෙනවා ඒ දෙක අතරකුත් තිබෙනවා. කොන් දෙකක් තියෙනවා නම් නැදකුත් තියෙනවා. එතකොට මෙතනින් පේනවා අර නැති කියන එක මෙතන විශේෂයි. අර විදිහේ අර විමුක්ත පුද්ගලයා වගේ නිශ්චිතයා විමුක්ත නැති නිසා විතරම ඉදිරියට නැඹුරු වීමක් තිබෙනවා. සංහාවේ ස්වභාවයක් ඒක ඉදිරියට නැඹුරු කළා දානවා. සමහර අවස්ථාවල සංහාම උපාදානයේ හැටියට දක්වනවා ඒ පුනර්භවය පිළිබඳව ප්‍රකාශ කරන සමහර සූත්‍රවල. දිවච්චුත්තාදී සූත්‍රවල නේද. එතකොට මේ නැතිය නිසාම මේ නැඹුරු වීම නිසාම අන්න අර සංකල්ප දෙක තිබෙනවා. ඒමක් සහ යාමක්. ඒකට අනුවම තමයි ඊළඟ චුතියක් උත්පත්තියක් කියලා තිබෙන්නේ. මෙලෝ වශයෙන් දැන් ගමන පිළිබඳ අදහසේ සංසාරික වශයෙන් බැලුවාම ඒක චුතියක් උත්පත්තියක් වෙනවා. යාමීන් දෙක චුති උත්පත්ති වගේ. එතකොට එතන ඒ විදිහට ස්ථාන දෙකක් ඔතන තියෙන්නේ අර නිශ්චිත බව පෙන්වන්න කරන්නේ මේ extra විදිහක වචනවල තිබෙනවා මෙතනත් එතනත් යාමීන් ආදී වශයෙන් මේ වචනවල extra දෙටි ස්වරූපයක් තියෙනවා. ඔන්න ඒ විදිහේ සංකල්පවල ස්වභාවය නිසාම සත්‍යය ඒව දැඩිව ගැනීම නිසාම මෙතනත් එතනක් තිබෙන කියන ඒ සංකල්පය ඇතිව සිටින නිසා අර සංඛාවට අනුරූපව සංසාරී අර ගමන සිදු වෙන අපි අර කලින් කිව්වා වගේ අර මාරු වීමක් වෙනවා. අර විමුක්ත පුද්ගලයාගේ සිත් මෙතන විශේෂයෙන් කියලා තියෙන විමුක්ත පුද්ගලයා ගැනයි. ඒ විමුක්ත පුද්ගලයා අර සත්ත්ව වලින් සියල්ලෙන්ම නිදහස්.
අනිසුතස චලිතං නැති චලිතයක් නැහැ ඊළඟට චලිතය නැති නිසා නැඹුරු වීමක් නැහැ නැඹුරු වීමක් නැති නිසා හේමක් සහායාවක් නැහැ හේමක් සහායාවක් නැති නිසා චුතියක් උත්පත්තියක් නැහැ චුතියක් උත්පත්තියක් නැති නිසා මෙතනකුත් නැහැ එතනකුත් නැහැ ඒ අතරකුත් නැහැ දුක එතනම කෙලවරක් දැන් ඒ සූත්‍රයේ විශේෂත්වය තියෙන්නේ ඒ සූත්‍රය ආරම්භයේදී දැක්වෙනවා මේ පාඨය පමණමයි මේ පාඨ කීපය පමණමයි ඒ සූත්‍රයට අඩංගු වෙලා තිබෙන්නේ නමුත් ආරම්භයේදී කියනවා තේනකෝපන සමයේන භගවා භික්ඛු නිබ්බාන පටිසම්යුත්තාය ධම්මියා තථාය සම්දස්සේති සමාදප්පේති සමුත්තේජේති සම්ප්‍රාන්තේති කියලා. ඉන් පෙන්වු කරන බුදු පියාණන් වහන්සේ මේ දේශනාවකට නිවන පිළිබඳව. ඒ සමයේ වනායි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් කරුණු දක්වාලමින් හේතු ගන්නමින් උත්සාහවත් කරමින් සතුටු කරමින් මෙන්න මේ විදිහේ පාඨයක් ප්‍රකාශ කරයි කියන එකයි කියන්නේ. එතකොට මේ නිවනේ අර නිශ්චය තත්ත්වේ නැත්නම් නිශ්චිත තත්ත්වේ නිශ්චිත ස්වභාවයෙන් සිත මුදාගත් බව පෙන්වුම් කරනවා ඒ රහතන් වහන්සේ. මේ පාඨයෙන් අපට විශේෂයෙන්ම පෙන්වුම් කරන්නේ ඒ කාරණයයි. මේ නිශ්චය කියන වචනේ කියන වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන සූත්‍රයක් ඉගෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ අර කච්චායන සූත්‍රය කච්චායන බුත් සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක් සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වෙන දෙයක් බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය ආරම්භන්නේ ද්වේනිසිතෝ භවයන් කච්චායන ලෝකෝ යෙදුයේන අත්‍යසංචේව නත්‍යසංචය ලෝක සමුදයන් වික්කවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සානුහෝති ලෝක නිරෝධං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සානුහෝති කියලා ඒ සූත්‍රයේ මුල් කොටසෙන් කියවෙන්නේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වේනිශ්චිතයි දෙකක් ඇතුළු කොටසින් ස්වභාවයක් තිබෙනවා ද්වේනිශ්චිතයි මොනවද දෙක අක්තිත්වය සහ නාස්තිත්වය ඇත නැත කියන දෙක එක්ක තියෙන්න ඕනේ මට නම් නැත සම්මේ විදිහට අක්තිත්වය සහ නාස්තිත්වය කියන ඔය දෙක ඔය සංකල්ප දෙකක් ඇතුළු කරගෙන සිටිනවා නමුත් ඊළඟට කියන පාඨයෙන් අර ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දෘෂ්ටිය දැන් මෙතන මේ සූත්‍රයට හේතුව අර කච්චාන ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්මා දෘෂ්ටිය කියන්නේ කුමක්ද කියලා සම්මාදිට්ඨි භන්තේ උච්චති චිත්තාවතානකෝ භන්තේ සම්මාදිට්ඨි සම්මා දෘෂ්ටිය ඇත්තේ කියන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දෘෂ්ටිය මේක හැටියට දක්වනවා ලෝක සමුදයන් පිටේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සානෝති. ලෝකේ හට ගැනීම සත්‍ය පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ ආර්ය ශ්‍රාවකයාට ඒක නැත්තාට යා ලෝකේ නත්ථිතා සානෝති. ලෝකේ යම් නාස්තිත්වය පිළිබඳ නැත යන කියන දෘෂ්ටියක් වේද ඒ ඔහුට නොවන්නේ. ඊළඟ අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං සෝ අචාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ථිතා සානෝති. ඒ කියන්නේ ලෝක නිරෝධය සත්ව පරිදි සම්මත් ප්‍රඥාවෙන් දකින්නහුට ලෝකේ අත්ථිතේ ලෝකේ ඇත කියන ඒ ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා. එතකොට මෙතන මේ අන්ත දෙකෙන් සිට නිවීමයි මේ කියවෙන්නේ. අර ලෝකේ ලෝක සමුදය දැකීම නිසා ලෝකේ සමුදය ලෝකේ හට ගැනීම දැකීම නිසා අර ඒකාන්ත වශයෙන් ලෝකේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නෑ. අනිත් පැත්තට ලෝක නිරෝධය දැකින නිසා ලෝකේ සියල්ලම පිරෙනවා කියන ඒ අක්ෂිත් දෘෂ්ටියක් වැටෙන්නේ නෑ. ඔන්න ඊළඟට කියනවා උපයුපාදාන අභිනිවේෂ විභංගෝ කෝයන් සත්‍යාන ලෝකෝ යේ භුජේන සංචාරං උපරිපාදානං චේතසෝ අදිච්ඡානං අභිනිවේෂානුසයං න උප්පේති න උපාදීයති ආදිච්ඡාති අත්තානේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති න සංඛති න විචිකිච්ඡති අපරප්පත්‍යා ඥානමේවස්සෙච්ච හෝති එත්තාවතෝ උපච්ඡායන සම්මාදිට්ඨෝති. ඊළඟට සම්මා දෘෂ්ටිය ඇති කෙනෙක් වන්නේ කොහොමද කියන එක හරවත් විස්තර කරන බුදු පියාණන් වහන්සේ උපය උපාදාන අභිනිවේෂ විනිබන්දෝ කෝයන් කච්චායන ලෝකෝ. කච්චායන මේ ලෝකය ලෝකීය ස්වභාවය උපය කියලා කියන්නේ ලංවීම එහෙම නැත්නම් එළබීම් ලංවීම් කියන අර්ථයෙන් මේක එක්තරා විදිහක මේ දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙන වචන මාලාවක් ඊළඟට තියෙන්නේ.
උපය කියන්නේ ලංවීම උපාදාන කියන්නේ අල්වා ගැනීම උපේ උපාදාන අභිනිවේෂ කියලා කියන්නේ ඒක බැද ගැනීම එහෙම නැත්නම් රිංගා ගැනීම වගේ ඒ විදිහේ මේ සංකල්ප පිළිබඳ දෘෂ්ටි පිළිබඳව යෙදෙන වචන මේවා එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම අල්වා ගැනීම බැද ගැනීම කියන මෙන්න මේවායට බැඳිලයි මේ ලෝකයේ වැඩි වශයෙන් සිටින්නේ සංචාරං උපේ උපාදානං චේතසෝ අදිච්ඡානං අභිනිවේෂානුසයන්න උපේති නාදිච්ඡාති අත්තානීති ඊළඟට ආදශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ඊළඟට කියවෙන්නේ ඒ යම්කිසි ඒ පුද්ගලයා මේ කියපු මේ සංඥා දෘෂ්ටික පුද්ගලයා අර කියා අර උපේ උපාදාන මේ එළවීම එන්නත ලංවීම අල්වා ගැනීම ඊළඟට චේතසෝ අදිච්ඡානං මේ සිතින් දැඩිව සිට අල්වාගේ සිතින් දැඩිව සිටින් චේතසෝ අදිච්ඡාන අභිනිවේෂ අනුසයන් ගැද ගැනීම සහ අනුසය කියන වචනයත් යෙදෙනවා ලැබ ගැනීම කියලා කියන්න පුළුවන් මේ එක්තරා මේ පද මාලාවෙම තියෙන යම්කිසි ගැඹුරු අර්ථ ගොඩක් ලැබ ගැනීම එහෙම නැත්නම් අනුසය තත්ත්වයක් මේ කියන මේ එකක්වත් නෝපේති නෝපාදිති නාදිස්සත් අත්තාමීති ඒ ආරස්සාවකිය මේ මගේ ආත්මයයි කියලා ඒ කිසිවක්ම අර උපේ උපාදාන ආදී වශයෙන් දැඩිව දන්නේ නැහැ ඒ විදිහට යාරෂ්ඨාවගේ දර්ශනය කුමක්ද දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති දුක් ගොඩක්ම උපදින්නේ දුක් ගොඩක්ම උපදී නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි එතකොට මෙතන අස්තිත්වයක් නාස්තිත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට එන්නේ නැහැ අර දුක් ගොඩක් හැටියටම දකිනවා එක්තාවතාවක උපජ්ජාන සම්මාදිට්ඨියෝති මේ පමණකින් කෙනෙක් ආරෂ්ඨාවකයා සම්‍යක් දෘෂ්ටියත් එක්කයි කියලා ඊළඟට තවදුරටත් බුදු පියාණන් වහන්සේ ඒකේ කාර්ය හඳුනවල දක්වන සබ්බං අත්ථීති කෝපච්චායන අයං ඒකවන්තෝ සබ්බං අත්ථීති අයං දුතිවන්තෝ ඊතේතේ උභවන්තේ අනුපදම්ම මජ්ජේන කථාගතෝ ධම්මං දේසේති අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං ආදී වශයෙන් ඒ මේ තත්කේ රස දුක්ඛං සමුදය හොති කියලා ඒ පටිච්චසමුප්පාද ධර්මය ඊළඟට ඉදිරිපත් කරන්නේ ඔන්න එතකොට මෙතන පේනවා පටිච්චසමුප්පාදයේ මධ්‍යම මාර්ගයක් හැටියට දක්වනවා මෙතන. ආරෂ්ඨාවකගේ මධ්‍යම මාර්ගය. මොකද්ද? සබ්බං අත්ථීති කෝපච්චායන ඒකෝවන්තු. සියල්ල ඇස යන්න මෙය එක් අන්තයක්. සබ්බං අත්ථීති අයං දුතියවන්තු. සියල්ල නැත, කිරියක්ම නැත කියන එක අනික් අන්තය. ඊටේ උභවන්ති අනුපගම්ම මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව, අන්ත දෙකටම ලංවන්නේ නැතිව සතාගතයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් මේ ධර්මය දේශනා කරන මේ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් දක්වන මේ දවසක පිටිසම්පාදය. ඉතින් මේනුත් කියනවා අපට මේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනය අනුව මේ ඉදිරිපත් කරන දර්ශනය අනුව අර ලෝකයේ තියෙන අර ද්වේනිශ්චිත බව ඒ ගැටුම ඒක සමහන් කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ ප්‍රතිත්ති සමුප්පාද ධර්මයේ තුල සැඟවිලා තිබෙනවා. ඒකම තමයි අර ආරෂ්ඨාවකයා පිළිබඳව මූලික කරුණ මූලිකම වෙනස හැටියට දක්වන්නේ සමුදය නිරෝධය කියලා. ඒ කියන්නේ සමුදය ලෝක සමුදයක් ලෝකේ හට ගැනීමක් ලෝක නිරෝධයක් ලෝකේ නිරුද්ධ වීමක් ඒ ආරෂ්ඨාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්නවා. ඒක නිසා තමයි අර වෙන කෙනෙක් කියනවට විශ්වාස කරනවනේ ආරෂ්ඨාවකයා ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම අර තේරුම් ගන්නවා දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති ආදී වශයෙන් අනේ පරප්‍රත්‍ය රහිතව ඒ කියන්නේ වෙන කෙනෙක් කියනවට මේ සමන් සොකී ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකේ ඇතිවීමක් නැතිවීමක් ආරස්වාකයක් දකිනවා ඒ දකින්නේ සමන්ගේම සලායතනය තුලින් සමන්ගේ සලායතනය තුලින් සලායතනය ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි අර ඒ සමුදය නිරෝධ ඒ ධර්මතාව ආරස්වාකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ මේ අදහස සංයුත් සංගීම පෙන්වුම් කරන එක්තරා වැදගත් සාධර්මයක් තිබෙනවා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සම්සවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විනඤ්ඤති කියලා ලෝකයේ හයෙහිම උපන්නේය චසු ලෝකේ සමුප්පන්නෝ චසු කුබ්බති සම්සවං ලෝකයේ හයෙහිම අතුරු කරන්නේ සම්සවය කරන්නේ කියන එකයි ආශ්‍රය එහෙම නැත්නම් අසුරු කිරීම පවත්වන්නේ කියන එකයි චසු කුබ්බති සම්සවං ඡන්නමේව උපාදාය හයම දැඩිව අල්වාගෙන චසු ලෝකේ විහඤ්ඤති ලෝකය නැත්නම් ලෝකයා මේ හයෙහිම විහෙතටපත් වේ මේ දිගටම හය හය ගැනයි කියවෙන්නේ අතුවා ආචාර්යින් වහන්සේලා මේව තෝරන්න උත්සාහ කරනවා අර සූත්‍රේ නවතරයක් නැතුව වගේ අර මුල් හය කියවෙන්නේ අධ්‍යාත්මික ඒ කියන්නේ අස්කන්නාකාදී වශයෙන් දක්වන අධ්‍යාත්මික ආයතන හයත්
හය මුල් පදයෙන් කියවෙනවායි. ඒ කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ අස්කන්නාසාදී ඒවයේ ලෝකිය හටගන්නවායි. චසු කුබ්බති සංතරං කියන දෙවෙනි පදයෙන් බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් ඒ බාහිර ආයතන දැක්කනවා කියලා ඒ විදිහට තෝරනවා. ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අධ්‍යාත්මික ආයතන හයක් ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන හයක්. ඒ කියන හැටියට අධ්‍යාත්මික ආධ්‍යාත්මික ආයතන හයෙන් ලෝකයේ හරෙහි ලෝකයේ හටගන්නවා බාහිර ආයතන හය එක්ක සංතරය පවත්වනවා. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හය අල්ලගෙන බාහිර ආයතනයේ පිළිබඳව විහිදටපත් වෙනවා. නමුත් එබඳු විවරණයකට අවසර නැහැ. මත් නිසාද මේ එකක් අර දෙවෙනි පදේ දැන් සාමාන්‍යයෙන් හයක් සමග සංතරය කරනවා නම් ත්‍රි කියලා තියෙන්න ඕන. ව්‍යාකරණ වශයෙන් හයක් සමග සංතරය කරනවා. මුල් හය වෙනම ගොඩක් දෙවෙනි පදයෙන් කියන්නේ වෙනම ගොඩක්. නමුත් මේ විදිහට නම් එතන චසු කියලායි මුලටම තියෙන්නේ. මේ පද හතරෙම තියෙන්නේ මේ එකම අදහසමයි. ස්පර්ශ ආයතන හය. මේ අධ්‍යාත්මික බාහිර ඒ දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. අත්‍යවශ්‍යම පටිච්ච සමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි. මේ තනිව මේ අස්කන්නාගාදී ලෝකය තියෙන්නේ නේ. ඒකමයි මේ ධර්මයේ ජඳුරම ආදාස එතනමයි. මේ ලෝකය පටිච්ච සමුප්පන්න මේ සියලුම පටිච්ච සමුප්පන්න කියන්නේ දැන් මේකම දක්වන සමුදේ සූත්‍රයේ සංයුත් සංගීම කලයතන මැද්දී සමුදේ සූත්‍රයේ දක්වන චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන තින්නම් සංගති පස්සු සංස්පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන ආදී වශයෙන් එතන ඉඳලා පටිච්චසමුප්පාද ධර්මයට බහිනවා. ආරම්භ කරන්නේ චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන එසත් රූපයක් රූපේන පටිච්ච ඒ දෙකක් මුල් කරගෙන ඒ දෙකක් හේතු කරගෙනයි චක්ඛු විඥාන අසබිදු බඳු විඥානය තියෙන ඒ තුනේ එකතුව ඒ ස්පර්ශය ඒ ආදී වශයෙන් දක්වන මෙතන මේ පටිච්ච මේ හත ගැනීමකට නම් දෙකක් තිබිය යුතුයි. අන්නේක නිසා අපිට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව අර මෙතන මේ පද හතරෙම කියවලා තියෙන්නේ අධ්‍යාත්මික බාහිර දෙකම සහිතව ඒ ස්පර්ශ ආයතන හය හැටියට. ඒ කියන්නේ වගේකට ලක්වන්න බෑ මුල් පදේ එක හයක් ඊළඟ පදේ තව හයක් කියලා ඉන්නේ ඉතිපත් කරන්න බැරි බව අපිට කියන්න සිද්ධ වෙනවා. අන්න එතකොට මේ ධාතයන් අපිට පේනවා මේ ලෝකයේ හටගන්නේ ආරෂ්ඨාවකියා එන්නත් නම් මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හටගන්නේ මේ සලායතනෙමයි. ඒක බොහෝ අවස්ථාවල තැන්වල දක්වලා තිබෙනවා. ආර්යස්ත විනේ ලෝකෝ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හඳුන්වන්නේ විතරම මේ සලායතනෙ ආශ්‍රය කරගෙන මේ සලායතනයන් කියන ලෝකයේ ඇති වෙන හැටි. මේක ඉතාමත්ම ගැඹුරු අදහසක් ධර්මයේ අනිකුත් කාරණා එහි පිටින්ම ඒවා පිළිබඳ අවබෝධය ආවරණය වෙනවා. මේ මූලික කාරණේ තේරුම් ගත්තේ නැත්නම් ලෝකය කියන එක ආර්ය ව්‍යවහාරය හඳුන්වන්නේ කොහොමද කියන එක. එතකොට මේ විදිහට මේ මින් අපිට තේරෙන්නේ අර උද්‍යත්ථගාමී පඤ්ඤා කියලා කියනවා. ඒ ආරක්ෂාවකියා පිළිබඳව එහෙම කියනවා. උද්‍යත්ථගාමී පඤ්ඤාය අරියාය නිබ්බේධිකාය කියලා. ඒ කියන්නේ ආර්ය භූමියේ ප්‍රඥාව එක්තරා මේකේ විවිධ යන ගණන ගැතියක් තිබෙනවා කියලා. මේ ආර්ය ප්‍රඥාවේ විවිධ යන ගැතියක් තිබෙනවා. මේ විවිධ යාම කරන්නේ අර ලෝකයේ තිබෙන අස්තිත්වය නාස්තිත්වය කියලා අර දැඩිවගත් අර සද විඳින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි විවිධ යන්නේ කොහොමද? අර සත්‍යයන් සූත්‍රයේ දැක්වුවා වගේ ලෝකයේ හට ගන්නවා දකිනකොට ලෝකයේ කිසිවක් නැත කියලා කියන්න බැරි තත්වයක් වෙනවා. ඒ දෘෂ්ටිය දැරිව ගන්න බැරි තත්වයක් වෙනවා මේ සිත්තේ. ඒ වගේම ලෝකයේ Nirodhe දකින්නකොට Tamange සලායතනෙ තුලින්ම ලෝකයේ සියල්ලක් නැත කියලා කියන්න පුළුවන්. ඒ අන්තයටත් යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්නේ එයින් පෙනෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයි. මේකේ මූලිකම කාරණිය තමයි මේකේ තියෙන විවිධ යන ගැතිය තමයි අර කියාපු අර සංකල්ප වල බලයේ පිටිනේක. ඒවායේ අර දෘෂ්ටිග්‍රහයෙන් ගන්න හැකියාවක් නැති වීම නිසා තමයි අර සත්‍ය දෘෂ්ටිය පිළිගෙනවා කියලා කියන්නේ. මේවා සත්‍ය මේවා ඇත්ත මේවා ඇත්ත වශයෙන්ම තිබෙනවා කියන අවබෝධයක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. නමුත් මේ සංකල්පවල තියෙන මේ මේවායේ හත ගැනීම නැති වෙන ස්වභාව මේවා නියමකාරයක් නැති බව අවබෝධ වෙනවා අර ශ්‍රාවකයාට අර සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීම. මෙන්න මේකේ තවත් අංශයක් තමයි අර අපි නිත්‍ය ගැන කියපු කාරණා වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මෙන්න මේ ධර්මතාව තේරුම් ගත්තොත් ඒ කියන්නේ ඉදප්පච්චේතාව මේක වෙන විදිහකට කියනවා නම් අර කලින් අපිට මතු කරගත්තු වචනේ තමයි ඉදප්පච්චේතාව. මේ නිසා මේ වෙනවා කියන එක. ඒක ඒ මූලික ධර්ම න්‍යාය පටිච්චසමුප්පාද හැඳින්වීමට බොහෝ විචයදලා තියෙන ඉදප්පච්චේතාව.
මෙය නිසා මෙය වෙනවා. මෙය ඇතිකල්ලි මෙය වෙයි, මෙය හට ගැනීමෙන් මෙය හටගනී, මෙය නැතිකල්ලි මෙය නොවේ, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ කියන මෙන්න මේ ඉඩක්පත්්‍යතාව මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටි විනිවිද යන විදිහේ එහෙම නැත්නම් දෘෂ්ටි අර බෙහෙද සමාන කරන ස්වභාවයක් තිබෙනවා මෙන්න මේ දර්ශනයේ. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් බලස්සන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්‍යාසයම ඉවත් කිරීමෙන්. මොකද්ද මූලික උපන්‍යාසය? මුලින්ම සබාගත් අදහස මොකද්ද? එතන දෙකක් තිබෙනවා කියන එක. ඔය තර්කකාරයෝ නම් නොයෙකුත් විදිහට එක එකක් නිසා දෙකක් නෙවෙයි ආදී වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන මේ දෙකක් පිළිබඳ මේ අදහසම මෙතන එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ මේක අහංසුත්වක් වශයෙන් සැලකීමේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක අහංසුත්වක් හැටියට සැලකීමේ. මේක ටිකක් කල්පනා කර බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම මගිනුයි අර බ්‍රේද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සෝයාගත්තා අර පටිච්චසමුප්පාද ද්වාදස සංගයනම අපි එන් කීපයක් විතරයි විදිහට අරගෙන අර නිදර්ශන වශයෙන් දැක්වේ. දැන් අර ජාති ජරා මරණ ආදී ඒ විදිහේ ඒවායි ජාති ඇති කල්ලි ජරා මරණයදී ජාති ඇතිවීමෙන් ජරා මරණයදී ආදී වශයෙන් ඒ විදිහ විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉදප්‍රත්‍යතාවක් තිබෙනවා. මේ ඉදප්‍රත්‍යතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගියම නිදාන සංයුත්යම බුදු පියාණන් වහන්සේ එක්තරා තැනක සඳහන් කරනවා අවිද්‍යාපත්‍ය අභික්ඛවේ සංඛාරා යාතක්ඛ තතතා අවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චයතා අයං උච්චති වික්‍රේ පටිච්චසමුප්පාදෝ කියලා. අර මුල් අංග දෙක අරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරයෝ ඇතිවෙත් එහිලා මේ කියපු කාරණාද මේ අවිද්‍යා සංඛාර කියන පද දෙක පිළිබඳව යාතත්‍ර තතතා ඒ පිළිබඳ තතතාවක් කියෙයිද අවිතතතා අවිතතතාවක් කියෙයිද අනඤ්‍යතතා අනඤ්‍යතතාවක් කියෙයිද ඉදප්පච්චයතා ඉදප්පච්චයතාවක් කියෙයිද මෙහෙම පටිච්චසමුප්පාදය මොනවද මේ කියපු වචන? තතතා කියල කියන්නේ ඉතාමත් වැදගත් වචනයක්. තථා කියලා කියන්නේ එසේ කියන එකට. එසේ තථා. දැන් යථාභූත ඥාන දර්ශන කියන අදහස ඉබේ තමයි මතුවෙනවා මේක තියෙනකොට. යථාභූත ඒ ලෝකයේ ස්වභාවය යම් ආකාරයකට අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි එතන තථා කියලා කියන්නේ. ඒකට තථා කියන්නේ ඒන් මහදාගත්තේ වස්සබයක් තථා එසේ බව. අපිට කියන්න පුළුවන් මේක එසේ බව. අර කියාපු පටිච්චසමුප්පාද ධර්මයේ එසේ බව තථා අවිතතතා නොයසේ නොවන බව. ඒ අද ඉදපත්්‍යත ආදාගම සාහුණු කිරීමක් මෙතන කියන්නේ. ඒ ධර්මයේ ඉසීමයි නොයසේ නොවේ. සතතා අරිතතතා. අනන්‍යතතා කියන්නේ ඒකමයි. අනන්‍යතතා කියන්නේ අන්සේ නොවන බව. ඒකෝට ඒ ඉදපත්්‍යතාව ඒ කියන්නේ මේ නිසා මේ වෙන බව කියන ඒ ස්වභාව යම් කිසි ධර්මතාවක් තිබෙනවා නම් ලෝකේ ඒක එසේමයි. සතතා අරිතතතා කියන්නේ නොයසේ නොවේ. අනන්‍යතතා කියන්නේ අන්සේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ආදුත්ත්‍ය හැටියට පිළිගත්තාම මෙතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක්. අපි නිකන් පොඩි උපමාවකින් ගත්තොත් දැන් අපි හිතමු අර ගොනු දෙන්නේ කළු ගොනයි සුදු ගොනයි ඈඳලා තන කවන්න යනවා. තන කන්න යනවා. සමහර විට එහෙම ආන්දන පිළිතුරුත් තියෙනවානේ. එතකොට මේ කළු ගොනා දෙලට ඇදින අතරේ සුදු ගොනා දොලට ඇද්දොත් මෙතන තියෙන ගැටුමක්. මේක මේ අර බන්ධනය නිසා නෙවෙයි මෙතන ගැටුම වෙන්නේ. මේ බන්ධනය තියෙන නිසාම නෙවෙයි. අර ගොනු දෙන්න දෙපැත්තකට අදිනවා. ඉස්ස නැතුව අපි හිතමු මේ ගොනු දෙන්න කල්පනා කරන ගොනු උනාට මොකද අපි මේ එකට ඇඳපු බානක් කියලා කල්පනා කරගෙන ධර්මතාව පිළිවරගෙන අර කළු ගොන දෙලට අදිනකොට සුදු ගොනක් යනවා ඒක. සතර ගොන්නේ නැතත් උපේක්ෂාවෙන් ඉන්නවා. ඊළඟට කළු ගොනා තනකොළ තනකොට සුදු ගොනා ඒ විදිහට එතනත් මේ උපේක්ෂාවෙන් ඉන්නවා. ඒ තනකොළ තන ඕන නැත්තම්. අන්නේ විදිහේ එක්තරා විදිහක මේ බෙහෙත සමහන් කිරීමේ මේ මේක අනුත්ත බව පිළිගැනීමෙන්මයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නේ. දැන් අපි මේක සමහර විට එකපාරට මේකේ යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගනිමු අර හිතරම් වගේ අපි මුලට ගත්තේ ජාති ජරා මරණ කියන ඒ අංග දෙක. දැන් ජාතිය ජරා මරණයක් කියන දෙක මේ විදිහේ ආදුත්තක් බව මසලකන කා කෙනෙකුට තේින්නේ මෙතන ගැටුමක්. ඒ උපත උත්පත්තිය පිළිබඳව විතරයි ඒක එකක් එක කොනක් හැටියට අල්ල ගන්නවා. ඊළඟට ජරා මරණ කියන එක අනිත් කොන ඒ සමන් අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. අර
jati yang ibat kerapu innat nam jati yang bengkar ganna balanama jara marne. Namut mie deke tibenne mie eka mekama aduutta. Mie jati yang jati paccaya abhikara jara marne kiyala me buddha wacaneya. Mie jati yang upatat jara marne yat kiyana deka ekatama sambandhayi. Meka wadak pahadili wenawa ara jara kiyana wacane. Eka ithamathma prakata karanayak jara kiyala kiyana api samanyen therum ganne මහලු වයස් ජරා කියලා වචනේ ඇහෙනකොට නමුත් මේ ජරාවට යාම උපන් අවස්ථාව විතරම කෙරෙන දෙයක්. ඒක නිසා තමයි මේ ජරා කියන වචනේ තිබෙනවා වැඩිවීමක් තිබෙනවා දිරීමක් තිබෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුවයි වෙනස් වෙන්නේ. අන්න එතනත් අපි දෘෂ්ටි කෝණය කියන වචනේ මෙතෙන්දී ඉතාමත් වැදගත්. මේක එක්තරා විදිහක භාවනාමය වශයෙන් මානසිකාරයකට ගොදුරුකරගත යුතු විදිහක් තැනක් මෙතන. මේක උපමාවක් අපි දැක්වුවොත් දැන් ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා අපි හිතමු එකම ගහක කොළ විසුනලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම මල් විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම ගෙඩි විකුණලා ජීවිතාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම දැව විකුණලා ජීවිතුණලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ හතර දින පෙළගස්සලා ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන ඉඩ තියෙනවා. ඇයි තම තමන්ගේ සිත ගියානෝ දෘෂ්ටි කෝණය අනුව තමන්ගේ ජීවිතාවේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ සමහර විට ඒ ගෙමල් හතගෙන ඉවර නම් ඒක මෝරලා වැඩි. එහෙම නැත්නම් අන්නේ විදිහට මේ තේරුම් ගන්න පුළුවන් මේ නිදර්ශනය. ඒ විදිහට අර දැන් ජරාව කියන එකත් ඒ විදිහට ගන්න දෘෂ්ටි කෝණය අනුව මුලින් ඉඳලාම අගට තියෙන ජරාවක්. නමුත් මේක තරුණ වයස මහලු වයස කියලා එක්තරා විදිහක කෘත්‍රිම විදිහ දෙදීමක් ඇති කර ගන්නවා. එතනත් අපිට පේන්නේ මේ දෙක එක්තරා විදිහක එකකට එකක් සම්බන්ධය ඇඳුත්තා. මේ ඇඳුත්ත ගෙන් කරගන්නයි සාමාන්‍ය ලෝකයා උත්සාහ කරන්නේ බුදු පියාණන් වහන්සේ 15 වෙනක කලින්. ඒ සිටි එහෙම දාර්ශනිකයන්ම උත්සාහ කළේ හැම ආදම් කර්තෘවරුන්ම මේ ජාතිය සබා ගන්න ජරා මරණය නැතිව. මේකත් උත්සාහය නිෂ්ඵල එකක්. මේක හරියට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් තිබෙනවා මසුරු කෝටිය සිතානන් සංඝ චෞන් කන්න ගියා වගේ. ඒ කතාන්තරයේ දක්වනවා ඒ මතුරු කෝසිය සිතානන් ඒ තමන්ගේ සිටු දේවියත් එක්ක ඒ මතු මහල් තලයට නැගලා වෙන කාටවත් නොදී සංකන්න ඒ සිටු දේවිය ලවා සැවුමියන් ආරම්භ කරන අවස්ථාවේ මේ මහිර්දිමත් මුතුනම් මහරහතන් වහන්සේ ඒ කවුරු ළඟ පෙනී හිටියා. එතකොට කොහොම හරි මේ පොඩි කෑමක් හරි දීලා දෙවගෙන හිටාගෙන ඒ පිටි ටිකක් දැම්මහම ඒක විශාල කැවුමක් වුණා. ඊළඟට ඒ උණ වෙන කැවුම විශාල වෙලා වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න එක තැනක් හරි දීලා මේ මුගලන් මහරහතන් වහන්සේ එළව ගන්න ඕනේ කියලා කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කර අර මේ එක තැනක් මෙන්වෙන් කරගන්න. කරනකොට ඔක්කොම කැවුම් වලක් මේක. එකකට එකක් බැඳිලා එකක්වත් වෙන් කරගන්න බෑ. දහඩිය දානකම් වැද්ද. නමුත් කැවුම් වල මේ එකක් ගලව ගන්න බෑ. බැරිම තැන මේක අපි දීලා දාමු කියලා නිගමනයට ආවා. ඔන්න ඔය විදිහ දීලා දැමීමක් තමයි බුදු පියාණන් වහන්සේ කරන විසඳුමක්. මේ සාතේරීම සම්බුතෝපදීපටි නිස්සද්ද මේ සියල්ලම මේ සියලුම උපදීන් අපි අතහරින්න කියන ඒ අදහසයි බුදු පියාණන් වහන්සේ දෙන්නේ. මේ එකකට එකක් වෙන් කරගන්න බැහැ. ජාතියක් ජරාමනස් එකට බැඳිලා තිබෙන මේ පායන් දුක්ක. ඒක නිසා ඒක තීලා ගැනීමක් විතර කරන්නේ. අර දෘෂ්ටි කෝණය ගැනීමෙන් අර විදිහේ අර ප්‍රශ්න පැන නැගින්නේ. ඒක නිසා මෙතනින් කියවෙන්නේ එක්තරා විදිහක අර විරාගයට එහෙම නැත්නම් නොයල්මට අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක් මෙතන තියෙනවා. අල්වා ගැනීම නිසාමයි මේ විදිහේ මාර්යාත් සමග ගැටුමකට එන්නේ. එතකොට බැලු බැලමට අර කෝටි සිතානන්ගේ කතාව එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මාර්යාට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන් සිදු වුණේ කුමක්ද? මාර්යාට පරාජය වුණේ මේ වැඩේ. මේ දීලා දෙන්නේ. මේ අපහැරීම. ඒක ඉතාමත් ලස්සන කාරණයක්. මාර්යාගේ ස්වභාවයක් තිබෙනවා. මාර්යාගේ හපන්කම තියෙන ඉදුරා ගැනීම මත. මාර්යා විතරම ඉන්නේ තරගයට. හැංගිලා සමහර විට එහෙම නැත්නම් භයත් ලොමු දෙහ ගැනීමක් ඇති ගැනීමක් ඇති කිරීමයි මාර්යාගේ මාර්යා විනෝදයක් ලබන්නේ කියන්නේ. එතකොට මේ විදිහට මේ මාර්යා උදුර ගන්න එන අවස්ථාවේ මාර්යාට කිසිම ආකාරයකින් උදුර ගන්න බැරි විදිහේ සුදුමත් දුන්නොත් එතනදී මාර්යා පරදීනවා. දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝකේ යම් කිසි දෙයක් අපිට සතුව තිබෙන දෙයක් උදුරා ගැනීම බැලැස්වීමට නොයෙකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ධන දෙරිතනක් හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධානය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න සූදානම් වෙන හොරා එහෙම නැත්නම් වෙන පතුරා කලද සංකම්පිත සම්මුතියකට ගිවිසුමකට එළඹෙන්න පුළුවන්.
මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තිබෙනවා. නමුත් අසාර්ථක නොවෙන ධර්මතා වශයෙන්ම පවත්වන එකම ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වැළැක්වන්න නම් කරන්න තියෙන්නේ අතහැරීම, දීලා දැමීම. ඒ අතහැරියට පස්සේ උදුරා ගන්න දෙයක් නැහැ. ඒ ලොකු කඹ ඇදිල්ලක එක්කෙනෙක් මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලගෙන ඉන්න එක අතහැරියොත් හදිසියෙන් ඒ දිනුම කොහොම වෙතත් අනිත් පැත්තට වෙන දේ කරතබ්බේ හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහ සත්‍යයක් තමයි මාරයට සිද්ධ වුනේ. මේ බුදු පියාණන් වහන්සේ දුන්න මහා පිළිම විසදුනේ. මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ නිස්සය ආදී වචනවල මේ ආයති වචිනාතම මේ ධර්මයේ තිබෙන අර ඉදප්පත්‍යතර කියන වචනේ ඇති වචිනාතම අපිට මේ අනුව හිතා ගන්න පුළුවන්. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ නිස්සය කියන වචන අනුසය කියන වචනේ අපි එළියට අරගත්තා. ඒ වගේම නිස්සය කියන වචන මේ මේ අදහසම අපිට මේ නිස්සය කියන වචනේ තවත් සංස්කෘතියක් අපිට පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ දුනත් ඒවායේ එක්තරා පුදුම අන්දමේ ගැඹුරක් තිබෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම පිළිහමචනකම් වගේ දැක්කෙන ඒකාකාර පාඨයක් තිබෙනවා. ඒකේ පරිවේ අවසානයේදී අපි නිදසුනක් වශයෙන් ගන්න කායානුපස්සනාවේ තියෙනවා. කායානුපස්සනා සතිපට්ඨාන කොටසේ සමහර විට තියෙන පුළුවන්. ඉති අජ්ජත්සං වාසායේ කායානුපස්සීදී ඇති බහිද්ධාවාසායේ කායානුපස්සීදී ඇති අජ්ජත් බහිද්ධාවාසායේ කායානුපස්සීදී ඇති සමුදේ ධම්මානුපස්සී වාසායස්මින් විහෙති වය ධම්මානුපස්සී වාසායස්මින් විහෙති සමුදේවය ධම්මානුපස්සී වාසායස්මින් විහෙති අත්ථිකායෝතිකා පහස්ස සති සච්චුපට්ඨිතා හෝති යාවදීන ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝ ච විහෙති නැතිකින් ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ විදිහේ පාඨයක් මේක සමාන භාග පාඨයක් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඒ හැම එකකම. ඇත්ත වශයෙන්ම මෙන්න මේ ඡේදය තමයි සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටු වීමයි. සතිපට්ඨාන භාවනාව විපස්සනාවට ගොදුරුවන ස්වභාව විපස්සනාතන. ආයත්තට තමයි ওই විදිහට දැක්වෙන්නේ ඔය ඉති අධ්‍යාත්ම වාකාය ආදී එන්න අපි මෙතනත් බලමු. මෙතනත් තිබෙනවා මේ වචන අහනකොටමත් තියෙනවා. මෙතනත් තියෙන extra ආදුතු පද රාශිය. ප්‍රදෙබිඩි පද වගේ ඒවා. අජ්ජත්තම් වාතායේ කායං පස්සීයති. ඒ සමාගයේ කය පිළිබඳව ඉති අජ්ජත්තම් වාතායේ සමාගයේ කය මෙතේ අපි ඒක පරිවර්තනය කරලා බලමු. ඉති අජ්ජත්තම් වාතායේ කායං පස්සීයති. මෙසේ සමාගයේ කයෙහි හෝ කය ආනුව බලන්නේක දෙසේයි. බයිධාවා කායේ කායානුපස්සී විහෙති බාහිර කායෙහි හෝ කියන්නේ අනුන්ගේ කායෙහි හෝ කායානුව බලන්නේ කෙදෙසි අජ්ජත් බයිධාවා කායේ කායානුපස්සී විහෙති සමාගේ කායෙහි අනුන්ගේ කායෙහි කියන මේ දෙකීම එක විතර කායානුව බලන්නේ කෙදෙසි අජ්ජත් බයිධාවා කායේ කායානුපස්සී විහෙති ඊවැගේම සමුදේ ධම්මානුපස්සී වා කායස්මී විහෙති මේ කාය පිළිබඳව කායේ හට ගැනීම බලන්නේ කෙදෙසි සමුදේ ධම්මානුපස්සී වා කය හට ගැනීම හෝ බලන්නේ කෙදෙසි වය ධම්මානුපස්සී වා කායස්මී වේරි කය නිරෝධය කය දෙවීම දෙවියාම බලන්නේ හෝ දෙසි ඊළඟට කියන මේ දෙකම ඇදලා සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මී වේරි සමුදේ වය දෙකම දකින්නේ හෝ දෙසි අති කායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය ඒ ඒෝදාරචරියට කය ඇත්ත යන අදහස පවා අත්ති කායෝති වාපනස සති පච්චපට්ඨිතාව ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය හුදෙක් ඥානයේ ලැබීම පිණිස සතිය පිණිස ඥානමත්තාය පටිසතිමත්තාය සතියේ මතුමත් පිළිගැනීම පිණිස අනිශ්චිතෝච විහෙරති නැතිකින් කි ලෝකේ උපාදී ඥානයෙන් අනිශ්චිත කියන වචනේ ඉදෙනවා. ඒක විශේෂයි. අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතුව යමක් අල්ලගන්නේ නැතුව යමකට සදින්ම දැඩිව ගන්නේ නැතිව කියන එකයි අනිශ්චිතෝච විහෙරති නැතිකින් කි ලෝකේ උපාදී. ඒත් වශයෙන් දැඩිව ගැනීමට වෙන වචනයක් තියෙනවා. නැතිකින් කි ලෝකේ උපාදී. ලෝකේ කිසිවක් දැඩිව අල්වා ගන්නේ නැත. ඒකට අල්වා ගැනීමට ප්‍රධාන මෙතන විශේෂත්වයක් මේ නිත්‍ය කියන වචනේ තියෙනවා. අර හේතු වීම ඇතුළු කියන එක. එතකොට මෙන්න මේ කියවපු මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඨයේ විශාල වටිනාකමක් තිබෙනවා මේ විදර්ශනාව පිළිබඳව. මෙතනත් කියනවා අර අජ්ජත් බහිද්දා. මෙතන මේ සමාගේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක්
මානසිකාරය තුමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අධ්‍යාත්ම කියන එකත් බාහිරය කියන දෙකත් මේ සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රහණය ගැනීමට ඉඩ තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මොනේ කියලා එහෙම සාමාජීය කියලා එකක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම බාහිර අනු කියලා දෙයක් තිබෙනවා කියලා. නමුත් මෙතනින් මේ ඊළඟ මානසිකාරයෙන් අධ්‍යාත්ම කහිද්දා කියලා මේ දෙකම සමහන් කරලා ආරඳලා අර ගොනුන් දෙන්නා වගේ මේ ආරඳලා පෙන්වුම් කරන්නේ කුමක්ද? මේ දෙකම දෘෂ්ටිග්‍රහණය ගත යුතු දේවල් නෙවෙයි. මේවා මේ එකට ටිකක් සම්බන්ධ දේවල්. අධ්‍යාත්මය දැන් අපි ඒකට කල්පනා කරලා බලමු. අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාවේ නැත සීමාවයි. බහිද්ධාවේ ඈත සීමාව අධ්‍යාත්මයේ නැත සීමාවයි. අධ්‍යාත්මයේ කියන්නේ තමයි දැන් අධ්‍යාත්ම කියලා කියන්නේ නියම විදිහටම පරිවර්තනය කළොත් අතුලත කියන එකයි. බහිද්ධා කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් පිටත. මෙතන අතුලතත් පිටතත් පිළිබඳ දෝනිෂ්ඨතාවක් මෙතන තියෙනවා. ඒ ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. දැන් අසුරත කියලා දැන් සමහර විට අධ්‍යාත්මික කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදීනක වශයෙන් මේ ශරීරයට සම්බන්ධ දේවල් කියලා. නමුත් බොහොම දෙනෙකුට දැන් ඔය કૃත්‍රිම ශරීරාංග අසුරත එකතු කරගත්තාම ඒකත් අධ්‍යාත්මික වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතන අධ්‍යාත්මික කියන එක ඊටත් වඩා සාමාන්‍යයෙන් සමායයේ කියන එකත් වඩා තරම් ගැඹුරට යන අදහසක් තියෙනවා. එතකොට කොයි හැටි හෝ වේවා අධ්‍යාත්මයේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. සමාගයේ කියලා යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා ගන්නවා නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල්ල ළඟ තියෙන්නේ අන්න බහිද්ධාව. ඊළඟට බහිද්ධාවේ ඈත සීමාව. බහිද්ධාව පැත්තෙන් බලනකොට ඒකේ මහා පැත්ත වැට යමයින මේ අධ්‍යාත්මය. ඔය දෙක හඳුත්තා. ඔය දෙක එකට එකක් සම්බන්ධයි. එතකොට මෙයින් පෙන්වන්න කරන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නෙවෙයි. අර ඒක නිසා තමයි මේ දෙක මාධ්‍යත් බහිද්ධා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටි ග්‍රහය ඉවත් වෙනවා. මේ බෙහෙද සමහන් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටි ග්‍රහය බලස් කරන විදිහේ. ඒකෙන් තමයි අර අනිශ්චිත භාවය ඇති වෙන්නේ. මේ අධ්‍යාත්මයක් බාහිද්ධාවක් කියන එක ඇත්ත වශයෙන්ම අසල්වාසි. අසුගතක් පිටති කියලා කියන්නේ අසල්වාසි සංකල්ප දෙකක්. මේ දෙකක් නෙවෙයි. අන්නේ විදිහට ඒ වගේම තමයි අර සමුදේවය කියන ප්‍රකාශ කර තිබ්බා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් හේරදී කලින් මාර කත්‍යානගත සූත්‍රයේ තවම අදුරට එළි වුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් දැන් සමුදය උදය කියන වචනේ එතන තිබෙනවා. අත්ථදාම කියන එකත් බොහෝ විට යොදනවා මේකට විරුද්ධ වචනයක් හැටියට. උදයත්ථදාම උදයත්ථදාමී පඤ්ඤා ආදී වශයෙන් උදය අත්ථදාම කියන වචන දෙක නිතර යෙදෙනවා. මේක අර එදිනදා ජීවිතෙන් ගත්තු වචන දෙකක් හැටියට සැලකන්න පුළුවන්. සමුදය උදය කියලා කියන්නේ මේ ඉතිරු උදාව. අත්ථදාම කියලා කියන්නේ ඉතිරු ගැසීම. අපි ඒක නිදසුනක් වශයෙන් ගත්තොත් උදේ කාලයේ ඈත සීමාව, අවස් කාලයේ නැත සීමාව. සවස් කාලයේ ඈත සීමාව, උදේ කාලයේ නැත සීමාව. අන්න එතනත් එතන තේරෙනවා අර විදිහේ අර අසල්වාසී බව. සමුදය අත්ථදාම සමුදය නිරෝධ කියන එකේ ඒ දෙකේ අසල්වාසී බව තේරුම් අරගෙන ඒ වගේ කෙනෙක්ට ඉදක් ප්‍රත්‍යතාවෙන් මේ බැඳුණු දේවල් බව කල්පනා කරන ඒක නිසාම තමයි ඒ විදිහට අර ඒවා ඒ දෙකම එකට අල්ලලා සමුදේවයි ධම්මානුපස්සීවා කායත්මින් ඉති කයි හට ගැනීමත් විරුද්ධ වීමත් මේ දෙකම විනිවිද දැකීමේ මේ දෙක එකට අල්ලා ගන්නකොට ඒක විනිවිද දකින්න දෘෂ්ටි විදර්ශනාව. ඒ විදිහට බැලීමෙන් වෙන්නේ මොකද්ද? ඒ ප්‍රතිඵලයේ යග්‍රඵලයේ තමයි ඊළඟට කියවෙන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මී වේරති සමුදේ වේ ධම්මානුපස්සීවා කායස්මී වේරති අන්තිමට වෙන්නේ අත්ති කායෝ තිබා 50 කය කියන එකවත් ගැටිව ගන්නේ නැහැ මේ අවස්ථාවේ. අත්ති කායෝ තිබි සාමතුලිත අදහසක් අත්ති කායෝ තිබා 50 සතිපත්චපත්ිකාවති ඔහු වෙත ඒ උවාචරයාගේ ඒ කයක් ඇත කියන අදහස පවා ඒ තාත්ව ගන්න කිමකටද මතුමත් ඥානයේ වැඩිමක් උදේ උදේ කියාවදේ කියන වචනේ කියන උදේ මතුමත් ඥානයේ වැඩිමක් සතිය පිටුවා ගැනීමත් සඳහා පමණයි ඔහු කයක් ඇත කියලා කල්පනා කරන්නේ. ඒ දර්ශනයේ අග්‍රඵලය තමයි ඊළඟට අවසාන වාක්‍යයෙන් දැක්වෙන්නේ අනිශ්චිතෝච විහෙරති නැතකින්ති ලෝකී උපාදි. ඒ නිසාම ඔහු නිශ්චය වශයෙන් කිසිවක හේතු වෙන්නේ කිසිවක් අල්ලගන්නේ නැහැ කිසිවක් ඇසුරු කරන්නේ නැහැ දැඩිව නැතකින්ති ලෝකී උපාදි. ඒක කිසිවක්ම අල්ලගන්නේ නැහැ. මෙන්න මෙතන මේ සතිපට්ඨාන සූත්‍රයෙන් මේ කාය අනුපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනිත් අනුපස්සනාව පිළිබඳවත් මේ විදිහටම දැක්කෙනවා. ඒ එකක්වත් මේ එක අසතිපට්ඨාන අරමුණක්වත් බැරිව ගන්නෙ නැහැ. ඒවායි හට ගැනීම නැතිවීම ස්වභාවය බලනවා. මෙයින් අපිට පේන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන මේ සංකල්ප සමූහයක්. සතිය සංකල්ප සමූහයම සතියක් ඥානයක් සතුමත් වේ වඩා ගැනීම සඳහා යොදා ගන්න එක්තරා කලංචියක් පමණක් බව.
ධර්මයේ යෙදෙන අර ධර්මයේ පිළිබඳ බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වන පෞරේ උපමාව. ඊතර වීම සඳහා නිස්තරණක් තාය නෝ බැඳීම සඳහා අල්ල ගැනීම සඳහා නෙවෙයි. ඒ වගේම දැන් මෙතනෙත් දෙන්නු කරන්නේ මේ පංචි ගොඩක් වගේ හැදෙන්නේ. මේ ඔක්කොම සංකල්ප පංචි. මේ පංචි වලින් තමයි අර සතියේ ඥානය ගොඩනගාගන්නේ. මෙන්න මේ ජඟුරු දර්ශනය, මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ දර්ශනය ගැන අවබෝධය නැති නිසාදෝ බොහෝ විට මේ බෞද්ධ වුණත්මයි බොහෝ විට දර්ශන සම්ප්‍රදායවල බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායවලට මෙන්න මේ මේවා මේ සංකල්ප මේ දෘෂ්ටි ගාණයෙන් ගන්න යමු නම් බොහෝ දෙනෙක් ඒ දෘෂ්ටි ගාණයෙන් ගැනීම හරියට කියනවා නම් අර පලංචි දැඩිව අල්ලාගෙන එහි පදිංචි වීමට තැත් කිරීම වගේ ඔන්න ඔය විදිහේ අර මේ නිසය කියන වචනේ ඇති ගැදගත්කම මේ සතිපට්ඨාන සූත්‍රය අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අද අපි එතනින් මේ දේශනාව සම්පූර්ණ කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දසුන් පෙළ නුඹලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දසුන් පෙළට සවන් දීමෙන් පසු නුඹලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට